කෘෂිකර්මාන්තයේ පිබිදීමක් තිබුණත් රජයේ පොහොර බෙදා යාම බෙදා හැරීමේ යාන්ත්‍රණය අකර්මණ්‍ය වී ඇති බවට වාර්තා වෙනවා. මෙවර යලකන්නේ සඳහා හෙක්ටයාර 523000ක වීවගව වෙනුවෙන් පොහොර සැපීමේ වගකීම ජාතික පොහොර ලේකම් කාර්යාලයට පැවරෙන්නේ වග කන්න සැලැස්ම අනුවයි. එම ප්‍රමාණය සාමාන්‍යයෙන් යලකන්නේදී සිදු කරන වීවගවට වඩා වැඩි අගයක් ගෙනෙනවා. සැලසුම්ගත එම බිම් ප්‍රමාණයට අමතරව රට පුරා තවත් හෙක්ටයාර 10000ක් පමණ මෙවර වීවගව සඳහා යොදාගෙන ඇති බව පොහොර ලේකම් කාර්යාලය පවසනවා. එම කාර්යාලයට අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් මෙවර අලුතින් වීවගව කර ඇති බිම් ප්‍රමාණය හෙක්ටයාර 10000කට අධිකයි. ඒ අනුව යලකන්නේ විවගව සඳහා අවශ්‍ය කරන යූරියා පොහොර ප්‍රමාණය පමණක් මෙට්‍රික් ටොන් ලක්ෂය අභිභවනවා. රජයේ පොහොර සමාගම් 2 සහ පුද්ගලික පොහොර සමාගම් 10ක් මෙතෙක් එම අවශ්‍යතාවයෙන් සපයා ඇත්තේ 70%ක් පමණයි. මේ ගස්වලට අවශ්‍ය කරන පොහොර ටික මේ වෙලාවේ යෙදුවේ නැත්නම් මේවේ අස්සන්න නිසි පරිදි අපිට නෙලා ගන්න බැරි වෙනවා. මේ කාලේ පොහොර නැත්නම් අය දීලා වැඩකුත් නැහැ. ඉතින් දැන් ඌමනා කාලෙත් නැත්නම් වැඩක් නැහැ. ජාතික පොහොර ලේකම් කාර්යාලයට අනුව යලකන්නේ විවගව සඳහා පමණක් නොව සිසු භෝග සඳහා අවශ්‍ය පොහොර තොග රාජ්‍ය සමාගම් 2 සහ පෞද්ගලික සමාගම් 10ක් සතුව තිබෙනවා. එම තොග බෙදා හැරීමේ යාන්ත්‍රණය පණ ගැන්වීමට බාධකයක් වී තිබෙන්නේ කොරුණා වසංගත තත්වයයි. දැනට පවතින විශේෂ තත්ත්වය වී තිබෙන්නේ සමාගම් සතුව තිබෙන පොහොර ඒ දිස්ත්‍රික්කවල අවශ්‍යතාවයට පරිදි යවා ගැනීමට ගැටලු තිබෙනවා. ප්‍රවාහනය සඳහා රියදුරන් ගෙන්වා ගැනීම, ඒ වගේම කම්කරුවන් යොදවා ගැනීම මේ සියල්ලම කරන්න තිබෙන්නේ කොළඹ ප්‍රදේශයේ වත්තල පිහිටි එයාගේ ගබඩා වලින් තමයි මේ පොහොර පටවලා පිට කරන්නට ඕනේ. සෞඛ්‍ය ආරක්ෂිතව මේ සමාගම් කටයුතු කළ යුතු නිසා ඊටාම සීරුවෙන් කරන කටයුත්ත බවට මේක පත් වෙලා තිබෙනවා. එක පොහොර සමාගමක එක සේවකයෙක්ට මේ වසංගතය හැදුනොත් මේ මුළු පොහොර සමාගමම වහන්න වෙනවා. එතකොට අපිට ප්‍රධාන වශයෙන් මේ වෙලාවේ පොහොර තියෙන සමාගම් 6ක් පමණ තිබෙන්නේ. ඒතර ඒ සමාගම් එකක් හරි වැහුවොත් දැනට ලැබෙන පොහොර ප්‍රමාණය ගොවින්ට අඩු වෙනවා. ඇඳිරි නීතිය ගොවිතැන් කටයුතු සඳහා බාධාවක් නොවීමට කටයුතු යෙදූ ආණ්ඩුව ගොවිතැන සහ රාජ්‍ය පොහොර බෙදා හැරීමේ යාන්ත්‍රණය අතර අවියෝජනීය බැඳීමක් පවතින බවට අවබෝධ කර නොගැනීම ගැටලුවක්. පොහොර ටිකක් මොන පිටියේ ගබඩාවල ගොඩ ගහගෙන තියාගෙන ගොවියට පොහොර නැතුව වගා කරන්න සිද්ධ වෙනවා නම් ඇත්තටම රටක් විදියට රාජ්‍යයක් විදියට මේ ටික ගොවිය ළඟට අරගෙන යන්න යාන්ත්‍රණයක් අපට හදන්න බැරි නම් ඇත්තටම ඒක අපේ දුර්වලතාවයක්. ඉතින් ඒ නිසා ආණ්ඩුව වහම මේ පිළිබඳව තීන්දුවක් අරගෙන හමුදාව යොදවලා හරි මේ පොහොර ටික ගොවි ජනතාවට ගොවි බිම් වලට යවන ක්‍රියාවලිය කරන්න ඕනකම තිබෙනවා. එහෙම නැති වුණොත් එහෙම ගොවි ජනතාවට බරපතල ප්‍රශ්නයක්. මේ අතර පවතින පොහොර හිඟය හමුවේ කළු කඩකරුවන් ක්‍රියාත්මක වී ඇති බවක් පෙනී යනවා. අද ගල්කිරියාගම නගරයේදී වැඩි මිලට පොහොර අලෙවි කළ ව්‍යාපාරික ස්ථානයක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වැටලුවා. එහිදී රුපියල් 1300ක් පමණ වටිනා ඇතැම් පොහොර රුපියල් 3000කට පමණ මිලකට අලෙවි කර තිබෙනවා. ජාතික පොහොර ලේකම් කාර්යාලය සඳහන් කළේ වැඩි මිලට පොහොර අලෙවි කරන්නන්ගේ බලපත්‍රය අහෝසි කරන බවයි. පොහොර හිඟය ගොවි ජනයා හමුවේ වන දෙවන ප්‍රශ්නයක් බැවින් ඊට නිසි ක්‍රමවේදයක් සකසන ලෙස අප අවස්ථා ගණනාවකදී අවධාරණය කර තිබෙනවා.